අය ඇවිල්ලා බය කියන්නේ මොකද්ද මං අඳුරන්නේ බාපු අද මං කෑ ගහන්නේ මං බය වෙච්ච තරම බාපු ගිඩි ගිඩි ගාන ගහනවා ඒකර තමයි ඇවිල්ලා බය කිලා කියන්නේ දැන් අඳුරගත්තද ආ බය කියන්නේ ඒකද ආ එහෙම කෑ ගහලා ගැස්සෙන එක අවුලක් නෑ අර තාඩිය එහෙම කෑ ගහන එක නෑ නේද තාත්තේ තාත්තෝම වෙවුල වෙවුල ඉඳලා හරියන්නේ නෑ තාත්තේ තාත්තා මේ තරගේ කොහොම හරි දිනන්න ඕනේ එහෙම නැතුනොත් මම්මගේ ජීවිතේම් පරදිනවා මේ ජීවිතේ පරදින එක නම් මට ප්‍රශ්නයක් නෙවෙයි ඇවිල්ලා ප්‍රශ්නේ තියෙන්නේ අරුගෙන් ගුටි ගන්න බෑ ඈ උගේ අතක් මගේ කකුලක් සයිස් උගේ කකුලක් මගේ බඩ සයිස් උඹට මේ සටන දාගන්න තිබුණේ අර බටු කෙල්ල ඉද්දිනේ මේ තඩියෙක් එක මං කොහොමද ගාගන්නේ තාත්තේ ඔයා පාතාලේ රජුරෝ නේද? රජවරු ඕම බය වෙනවද සටන් කරන්න? සටන් කරනවා කියවට රජුරෝ සටන් කරන්නේ නෑනේ. කඩු උස්සලා බොරු සද්දයක් දාලා කෑ ගහලා සෙබළු ඉස්සරහට යවලා රජුරු ඉවස් යනවා. මට වයින් වනන්නේ තාත්තේ. තාත්තා හොඳට ප්‍රැක්ටිස් කරලා මේ සටන දිනන්න ඕනේ. දිනන්න පුළුවන් බෙබි. ප්‍රශ්නෙකට තියෙන්නේ මේ ෆයිට් එක මතක් කරගන්න මගේ අතපය වේගුලනවා මං කියන්නේ තාත්තේ අපි හොඳ තද පැට්‍රිස් පාරක් දාමු ඊට පස්සේ අපි හොඳ ෂොට් දෙක තුනක් දැනගත්තම දඩියව ලේසියෙන් මෙබ දාන්න පුළුවන් නිලේකට ගහමු ඕකගේ අතපය කරවෙන්න නිලේකට ගහන එක ප්‍රශ්නයක් නෙවෙයි ඕකගේ නිල හැංගිලා ඇති මස්වලට එතනයි අප්සෙට් එක දැන් කවුද ඔය තරගේ යෝජනා කරුවේ මම්ම තමයි පුදුම වදයක් නේ මඩ මෙදෙන්නගේ මො තියෙන්නේ අන්තිමට මම තීරණය කරා සටන් කළා කොහොම හරි කුමාරිකාවගේ හිත දිනාගෙන කුමාරිකාව අයිති කරගන්න මොකක් අයිති කරගන්න ඒ කියන්නේ ඔබ දිනුවොත් ලෝචන නෙමෙයි ඔබට අයිති වෙනවද නෑ වැරදුනා වැරදුනා මං කිව්වේ මම සටන් කළා දිනුවාම එයා මගේ ඇඟිල්ලෙන් එක නතර වෙනවා ඒක මිසක් ගෙදරට එන්න වැඩකාරින්ගේ ඇගේ කෙල්ලෙල්ලෙන් දැදුවට මට පිස්සු නෑ මගේ දරුවෙක් වැඩකාරයෙකුට දෙන්න. අන්න ඒ ටික උඹන්ට මතක තියාගන්න. ඒකත් උඹ. ඒකත්. අපි වගේ මේ ගෙවල් වල වැඩ කරන්න යන ඉගන්නන්ට මැඩම්ගේ දුව දෙන්න ඕනේ නෑ. මැඩම්ගේ දුව හුන්ත කෝටිපතියෙකුට දෙන්න පුළුවන්. කෝටිපතියෙකුට කොහම වුණත් වැදගත් රස්සාවක් කරන කෙනෙකුට පැදෙන්න. Excuse me. දෙවනට පොඩි අවලක් තියනවා නේ. මොකද්ද? මොකද දවුල? අන්න මං කිව්වේ ආ නයිට් ඔෆිසර් එක අතීර බොක්සින් ෆයිට් එක තියෙන්නේ. ආ ඒකෙන් මං පැහැදුනොත් ආ මැඩම්ගේ දුව මට අයිති වෙනවා නේද? ඉතින් මොඩ පුළන්නේ දිනන්න. ඔච්චර මහ විශාල පත ශරීරයක් තියාගෙන මොඩ මේ දිනන්න. අන්න මං කිව්වේ මැඩම් අපේ නයිට් ඔෆිසර් උත්ති පාතාලේ. අනේ මන්ඩෝ දඩේගේ පාතාලේ. ඒ වුණාට මැඩම් අපි තරග හැල්ලුවට ලක් කරන්න අරගෙන. එතකොට අපි තරග පරදිනවා. ප්‍රතිවාදියා කිසි විටකත් අඩු තක්සේරුවට ලක් මොකල යුතුයි. මම ඉතින් කොහොම හරි මේ තරග දිනන්නම් වෙනවා. නැත්තම් අර පිස්සු මලබෝහන්තු මෙන්ටලි මට බැඳගන්න වෙනවා. ඒකට වැඩි හොඳයි ඉතින් මම මාව ගහග බැඳගන්නවා. මෙන්ටලි මං ඔබට කියන්නේ. ඔබට ඔබ දිනන්න පුළුවන්. ඊටු ටික මම බලා ගන්නම්. හා. මැඩම් मैडम टेक अ श्योर द श्योर මොකද ෂුවර් නැත්තේ හැබැයි පුතෝ පැරදිලා හැම කෙල්ලම ඉල්ලගෙන එමෙනව නෙවෙයි මං ගන්නෙ කොස නෑ නෑ මම මේක කොහොමද දිනන දිනන එක දිනනවා දිනනවා හොඳින් බැලන් නරකින් නේද දිනන ඔව් ඔව් मैडम 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 मेरी नवत मैडम बाबरा मैडम बाबरा मैडम ललिता मुकद में क्या करने हैती अंतं थाने तीये नवा मांगी तू मेरी लेती किया ला ओ इतने ओबले बालांगे ने मटे हैं मेरे वाला ने අනේ නෑ මැඩම් මැඩම් මරුණා මිති මට තියෙන වාසිය මොකක්ද හැබැයි වාසිය තියන අයත් ඉන්නවා ඒ කවුද එයි අර බඩ් ටීනා ඒකට ඕනේ මැඩම්ව මරලා මේක අයිති කරගන්න ටීනා අනේ නිකන් බොරු කියන්නේ නැතුව
බොරුනේවි ඒකි මාත් එක්ක කිව්වෝ අපි දෙන්න එකතු වෙලා මේ බිස්නස් එක කරගෙන යමු කියලා අනේ නිකන් එන්න බොරු කියන්නේ නැතුව ආයෙත් බොරුලු ඒකිට උණි මේ කම්පැනි අයිති කරගන්න අනේ යන්න බොරුනෝ කියලා Excuse me. IT bye. Only one of grass weed water in the game on a papa. Me, Mokan, Villa, the name. I'll bend the mug around the one. Two, three. Mokan, what had you to be swam? Come on, guys, go. Come on. Me, but a glass of water over the water. I'll bend the mug around the one. 2 3 4 අර මේ වනේ ද මාසෙට ගැලපෙන්න මේකනේ මේ මාසෙ මෙහෙමයි පොරෑගේ තුන් දරන්න මෙහෙම මෙහෙම අල්ලේ බැන්ද මාග යන්නට ගමත මෙදීන මෝපියන් දාගෙන අල්ලේ බැන්ද මාග රාමේවන් 2 3 4 හැමේ මොකද අනේ මේ කොරන්න හදන විකාරය අර ළමයා ගැඳුරුත් ඇඳගෙන ඔයේ ආ ඔයන්නේ හරියට හරි මොකද ගෑණියේ මේ එකම දේ කියවන්න ගිලවා වගේ අනේ යන්න බොරුනෝ කියා මැඩම් මැඩම් මොකද මේ මොලේ අවුලලාද අනේ යන්න බොරුනෝ කියා අනේ මැඩම් නැගිටිනවකො මැඩම් නැගිටිනවකො අනේ යන්න බොරුනෝ කියා අනේ මැඩම් මැඩම්ගේ මොලේ විකෘති වෙලා එකම දේ කියවනවා එකම දේ අනේ යන්න බොරුනෝ කියා ඔය आये बोरुलो, मैडम एक मधे इतले इतले मैडम की मोले अमूल वेला। अने यान बोरनो क्या? ओये, आये तिती बोरुलो। अने यान बोरनो क्या? अने यान बोरनो क्या? चिन्न चिन्ना से, सिरहट का से, मुट्टू मुट्टू से। මොඩක වෙතාසේ මේ කෙල්ලේ කෙල්ලේ මුට්ටියට ආසයි කී කී ඉඳලා හරියන්නේ අන්න අපේ මැඩම්ට පිස්සු හැදිලා පිස්සු අනේ යන්න බොරුනෝ කිය මේකට පිස්සු හැදිලාද කොහෙද මම් බොරු නෙමේ ඇත්තමයි කියන්නේ මැඩම් තනියම කියවනවා අනේ යන්න බොරුනෝ කිය මේකට පිස්සු හැදිලාම තමයි මේ නැගිටපන්කෝ ඒ පිස්සුව නැති කරගනින්කෝ කෙල්ලේ නැගිටපන් අනේ මේ මොකද මේ අතරනවා මාව හා මේ පාර හොඳ වුණාද කොහෙද අමේ අපේ මැඩම්ට තියෙන්නේ තෝකමයි ඕකම කියනවා නිතරම මොකක් දැන් කියවන්නේ ඔය අර ඉස්සෙල්ල කිව්වේ අනේ යන්න බොරුනෝ කිය හා අනෝ ඒත් හැදුනාද කොහෙද හැදුනා දැන් මොකද හැදුනේ පිස්සුව මේ ගෑණියේ මට ඇති පිස්සුවක් නෑ මව පිස්සු වට්ටන්න හදන්නේ අනේ මේ එනවකෝ යන්න එනවකෝ මේ අපි අපේ මැඩම කොහොමාරි බේරගමු ටීනා අනේ ටීනා කිව්වම හර එනවකෝ යන්න ටීනා එනවකෝ ටීනා හොඳ කෙල්ලනේ මහන්සි බං අම්බු තමන්ගේ දුවව වැඩකාරයෙක්ට බන්දලා දෙන්න මුළු ලෝකෙම මහන්සි වෙන එකම තාත්තා මම වෙන්නේ ඇති අම්බු හරි කතා ඇති ගහන්න කො ගහන්න තමයි ගහන්න මහන්සි මහන්සි කියලා බෑනේ තාත්තේ ඔයා හොඳට පැට්‍රිස් කරේ නැත්තම් ඔයාටයි ගුටි කණ්ඩ වෙන්නේ අරි ගාමු අරි ආ අරි අරි ආ ආ තමයි ආ මුලින් ගහ
අන්න එපා හරි යන් කො හරි ගමු හරි 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 විනුවට චේම්බර් එකේ විනාඩි 10ක් 15ක් ඉඳලා ඊට පස්සේ ලොබි එකට ගිහිල්ලා පොඩි කයියක් ගහලා ඊට පස්සේ කැන්ටිමට ගිහිල්ලා බයිඩින්ග කාලා ඊට පස්සේ ආපහු චේම්බර්ලට ඇවිල්ලා පොඩි නිින්දක් දාලා හවසට ක්ලබ් එකට යනවා ක්ලබ් එකට ගිහිල්ලා පොඩි අඩියක් ගහලා ගෙදර එනවා මරුනේ අම්මිට මරුණම් මටත් මරු මේ දැන් ඕන තරම් වෙලාව තියෙනවනේ අවසට අපි දෙන්න පොඩි කයියක් ගහමු ඈ ඈ මන්ද ඇමතුමා මේ වහනේ වෙඩි දෙකින් කාලා කන්නියා හරි 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 දැන් අදිසියක් නැහනේ ඈ මොක කොයි වෙලාවට ගියත් එකයි කොයි වෙලාවට ආවත් එකයි දැන් විපස්සනේ ඈ හරි හරි හොංගේ හෙල් ඈ ඊගෙන පරිස්සම යන්න දෙවිද मागी गीते गायना कर
මම කියන්නේ මාස්ටර් ඔය සර්පිනා වතෑරලා වෙස්ටර්න් සංගීතයට බැස්සනම් හොඳයි කියලා. අනේ එයා මොකට බැස්සොත් අපිට ඇති වැඩක් තියනවද? සත්ත පහක්වත් හම්බගෙන මිනිස්සුද ඔයා? ඒ වුණාට මාස්ටර් සංගීත ගැන හොඳට දන්නවනේ. වෙස්ටර්න් සංගීතයේ වැඩක් ගන්න පුළුවන්. ආයුබෝවන් නෝනාවර්ති මහතුරුනි. මම සංගීත ආචාර්ය සූර්ය චන්ද්‍රවිම. මම දැන් ඔබගේ රසවින්දනයේ වෙනුවෙන් උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ ඉන ගීතයක් ගායනා කරමි. රාගධාරී නෙමෙයි කෝ සරම. අපද බුල. මේ සරම අමතක වුණානේ. හැබැයි ඉතින් අවුලකුත් නෑ වගේ. සරම නැතුවත් හොඳයි නේ. අනේ අතර පම්කින් මොකද මේ වට වෙලා තියන්නේ ආ? පම්කින්? මම පම්කින් නොවෙමි. මම සූර්ය චන්ද්‍ර වෙමි. දැන් මම ඔබට මාගේ ගීතේ ගායනා කරමි. අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා හද ශෝක තැවුල් නිවනා චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලි ලියවැල් පැටලි ගොසිනි ලියවැල් පැටලි ගොසිනි පුෂ්ප පිපි මකරන්නේ ගලායි මාරුතයේ හැපිලා පුෂ්ප පිපි මකරන්නේ ගලායි මාරුතයේ හැපිලා කැමි අනේ ඔයාලට ලැජ්ජ නැද්දා මතකද එකසර මේගොල්ලත් එක්ක සින්දු කියන්න ගිහිල්ලා වෙච්ච දේ මන් දැන් සින්දු කියන්නේ නැහැ මැඩම් නටනවා විතරයි අනේ මේ කැමි මට නම් ලැජ්ජායි බෑ අර කාමරේට ගිහිල්ලා සරමක් අරන් එන්න මේල මැඩ ඇඳ ගන්න ලැජ්ජ නැද්ද ෂි ඉක්මනට ගිහිල්ලා ගේන්න සරම් කොහෙද තියෙන්නේ මෙයා සරම් අඳින්නේ නැහැනේ මෙයාගේ කාමරේ නැහැ අර මාස්ටර්ගේ කාමරේ ඇති ගිහිල්ලා අරන් එන්න ෂි ලැජ්ජායි බෑ ඇත්තටම බොක්සින් ගැන මරු විදියට තියෙනවා මේ පොතේ. වැඩක්ද? ඔය පොතේ තියෙන ඔක්කොම මම දන්නවා. වැඩ. ඔක්කොම දන්න? මොනාද කියන්නේ? ඔගේ නෙමෙයි මේකේ තියෙනවා එක ෂොට් එකකින් වැටෙන්න පත බෑවෙන්න ගන්න. ඒක ලේසි කවුලක් නෑ. ඊළඟ ෂොට් එක තියෙනවා මේකේ ඔළුවට ගෙවුවාම දනිස් පොල්කට පයි. ඒක ලේසි මාර ලේසි මට ඒක හොඳට පුළුවන් ඊළඟ ෂොට් එකේ තියෙනවා මූණට මෙහෙම මෙහෙම හරි වැද්ද ටාගට් කරලා නහයට ජිස් කරලා ඔව් කරලා දිවෙලියට පයින් ෂොට් ඒක මට නියමයිනම් පුළුවන් ඈ ගල්නෝ සරම සරම ඔව් සරම යකෝ මේක මගේ සරමනේ මොනවා කතා කරන්නේ අපි ඉතින් කතා කරන්නේ දැන් කෙදාට ඒ වෙලාවට අතින් පයින් කතා කරගමු මොනවාද යකෝ මේක දීපේ මිරිස් 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 වැරදිලාව තඩියගේ ෂොට් එකක් මට වැදුනොත් ඒ උගේ අවසානය.